ආයිබෝන් හොඳයි අපි අද පුතාලාට මේ වීඩියෝ එකෙන් බලාපොරොත්තු වෙන්නේ පුතාලාගේ සිලබස් එකේ 7 වෙනි ඒකකයේ විදියට තියෙන මුදල් සහ මූල්‍යායතන පිළිබඳව කතා බහ කරන්න තමයි මේකෙන් බලාපොරොත්තු වෙන්නේ දැන් පුතාලාගේ 13 ශ්‍රේණියට අදාළව තියෙන මූල්‍ය කළමනාකරණය කියලා පාඩමක් ඒ පාඩම මේ පාඩමේ ලොකු අයියා තේරෙනවද ඒ කියන්නේ මූල්‍ය කළමනාකරණයක් කරන්න ඒ කියන්නේ ව්‍යාපාරයේ ඇතුලේ තියෙන මුදල් ටික කළමනාකරණය කරන්න අනිවාර්යයෙන්ම අපි මුදල් සහ මූල්‍යායතන වල හැසිරීම කොයි වගේද කියන එක පිළිබඳ හොඳ අවබෝධයක් අනිවාර්යයෙන්ම ළමයිට තියෙන්න ඕනේ මේක ලොකු පාඩම් එක ගියා මේක ඇතුලේ විවිධ මුදල් වර්ග ඒ වගේම මහ බැංකුවේ ක්‍රියාකාරීත්වය මහ බැංකුවේ යටිදල පහසුකම් විවිධ මූල්‍යායතන ක්‍රියාකාරීත්වය කියලා මේ ගොඩාක් මේ මේ කොටස් ආවරණය වෙන ලොකු පාඩමක් තමයි මේ මුදල් සහ මූල්‍යායතන කියන මේ මාතෘකාව වෙන්නේ. හරි. හරි. දරුවනේ ඒ ඉස්සලම දැන් ඇයි මුදල් වලට මෙච්චර බලයක් සමාජය ඇතුලේ හම්බෙලා තියෙන්නේ? දැන් මිනිස්සු එක එක දේවල් වලින් තම තමන්ගේ ප්‍රතිරූපය හදා ගන්නවානේ. දැන් නළු නිළියෝ ගත්තාම ක්‍රීඩකයෝ ගත්තාම ගායකයෝ ගත්තාම තමන්ගේ කුසලතාවයක් නිසා ඒගොල්ලෝ ප්‍රතිරූපය හදා ගන්නවා. समहार आए लसन रूपया मेन्टेन कर लूपया खदागा इट पास तव समहाराय मे लवाई देश पालने तूने पति रूपया हदागा तवत् समहार मुदल पति रूपया हदागा नहीं मुदल हेम बलयाक तीन वटना वाहन याक वटना जंगम दुर्घतन याक लसन गया रत्म बड़ लसन दूम अरे विट संचार हर बीयद काल बील थिंक समाज याट विनम की पति रूपया निर्माण विनो ඒක තමයි හැත්ත තත්ත්වේ. ඒකට හේතුව තමයි මේ මුදල් කියන සම්පත කියන එක හිඟයි. හැමෝටම සල්ලි කියන එක හොයාගන්න අමාරුයි. ඉතින් ඒක නිසා සල්ලි හොයාගත්ත මිනිහෙක්ට ටිකක් ඉහළ ප්‍රතිරූපයක් අනිවාර්යෙන් නිර්මාණය වෙනවා. නැත්නම් ඉතින් එතකොට දරුවනේ මුදල් කියන එකෙන් අදහස් වෙන්නේ මොකද්ද? මොකද්ද මේ මුදල් කියලා කියන්නේ මුදල් යනු? ආ මුදල් කියන එකෙන් අදහස් වෙන්නේ මොකද්ද? මුදල් කියන එකෙන් අදහස් වෙන්නේ කාසියා නෝට්ටුව නෙමෙයි කාසියා නෝට්ටුම නෙමෙයි කාසියා නෝට්ටුව වලට වඩා වැඩි දෙයක් හරි දැන් මට මතකයි අපි පොඩි කාලේ සෙල්ලම් කරනකොට මේ සෙල්ලම් ගිවල් දානවා මේ එතකොට අපි මේ කඩයක් තියෙනවා සෙල්ලම් ගියේ තියෙනවා සෙල්ලම් ගෙදර කට්ටිය කියලා කඩේ ගිහිල්ලා බඩු ගේනවා ගෙනල්ලා උයලා කාලා උදිය ගන්න ඔය ටික තමයි සෙල්ලමේ වෙන්නේ ඉතින් එතකොට කඩේ ගිහිල්ලා අපි මොනා හරි බඩු ගේනද මේ එදා දවසේ සෙල්ලමට අපි නිර්වචනය කරගන්නවා මුදල් කියන්නේ මොකද්ද කියලා. අපි වදමල් ගහේ කොළ තමයි ගන්නේ. කොළ පාටයි රුපියල් 1000 කොළොට ගන්නේ වදමල් ගහේ කොළ. එතකොට රුපියල් 100 කොළොට ගන්නේ ඉදිච්ච පොස් කොළේ. අදාලන් ළමයි වගේ සෙල්ලම් ගෙවල් දානවා කියන එක හීලුවක්. මේ සෙල්ලම් ගෙවලුත් දැන් ප්ලාස්ටික් වලින් හදලා දින්නේ. ඒ කියන්නේ ඉස්සර නම් අපි සෙල්ලම් ගෙවල් හදනවනේ. කෝටු ගෙනල්ලා අරම කරලා සෙල්ලම් ගෙවල් හදනවනේ. ඒ ඉස්සර ළමයි සෙල්ලම් ගෙවල් මේ එහෙම අදාගත්තට සෙල්ලංගියක් දාන එකේ ප්‍රධානම දෙල තමයි සෙල්ලමගේ සෙල්ලංගිය හදාගන්න එක. හදලා එදා අවසර එක කඩනවත් එක්ක. අනිත් දවසේ ආයෙ හදාගන්න පුළුවන් නේ. ඊළඟට. ඉතින් අර මුදල් කියන එක කලින් නිර්වචනය කරගන්නවා. වදමල් ගහේ කොළ තමයි ගන්නෙ රුපියල් 1000 නෝට්ටු වලට. මේ සුරුට්ටු වලට ගන්නෙ වදමල් පොහට්ටුව අර පත්තු වෙලා වගේ දෙන රතු පාටට. ඊට පස්සේ වදමල් මේ ගහේ මල් ටික කඩලා මේ වතුර දාලා මිරිකලා තමයි පොල්තෙල් හදාගන්නේ. කොමත් ඉතින් අම්මා එව දැක්කම මේ වදමල් ගහේ මුකුත් ඉතුරුලා නැහැ. ඒ කොළ ටිකක් ගන්නවා. පොහොට්ටු ටිකක් ගන්නවා. මල් ටිකක් ගන්නවා. වදමල් ගහේ ඉතුරුලා තියෙන කෝටු විතරයි අම්මා ඒ කෝටුම කඩලා අපිට ගහනවා. වදමල් ගහේ කෝටු වලින් තමයි අපිට ගහන්නේ. ඉතින් ඔන්නෝමයි තත්ති. ඉතින් එදා දවසේ ඇතුලේ සෙල්ලම ඇතුලේ අපි නිර්වචනය කරගත්ත මුදල් වලට බාණ්ඩහස සේවා ගන්න පුළුවන්. ඉතින් ඒවා කාසිත් නෙමෙයි නෝට්ටුත් නෙමෙයි විවිධ ද්‍රව්‍ය. ඒක නිසා මුදල් කියලා කියන්නේ කාසි නෝට්ටු නෙමෙයි විවිධ ද්‍රව්‍යත් නෙමෙයි මුදල් කියලා කියන්නේ අපි බාණ්ඩහා සේවා හුවමාරුව සඳහා බාණ්ඩහා සේවා හුවමාරුව සඳහා පොදුවේ පිළිගත්. හරි ඕනෑම දෙයකට අපි කියනවා මුදලක් කියලා. බාණ්ඩහා සේවා මිලදී ගන්න එමෙතන් හුවමාරුව සඳහා පොදුවේ පිළිගන්නා ඕනෑම දෙයකට අපි කියනවා දරුවනේ මුදල් කියලා. ඒක කාසි වෙන්නත් පුළුවන් නෝට්ටු වෙන්නත් පුළුවන් වෙනත් ඕනම දෙයක් වෙන්නත් පුළුවන්. ලෝකේ දැන් ඔබ දන්නවා ලෝකේ මුලින්ම තිබ්බේ බාණ්ඩ හුවමාරු කියලා. අපි මේවා පළවෙනි පාඩම් වල සාකච්ඡා කරලා තියෙනවා. බාණ්ඩ හුවමාරු තමයි ලෝකේ මුලින්ම තිබ්බේ. එතකොට බාණ්ඩ හුවමාරු තමයි ලෝකේ මුලින්ම තිබ්බේ. බාණ්ඩ හුවමාරුවේදී දරුවනේ බාණ්ඩ හුවමාරුවේදී
තිබ්බ ප්‍රධාන දුර්වලතාවය තමයි ද්වීක සමපාතයක් නොතිබීම. ඔයා දන්නවා ඒක. ද්වීක සමපාතයක් නොමැතිවීම. මොකද්ද මේ ද්වීක සමපාතයක් නොමැතිවීම කියලා කියන්නේ? ද්වීක සමපාතයක් නොමැති ද්වීක කියලා කියන්නේ මේ අවශ්‍යතා අවශ්‍යතා දෙක. මේ දෙක කියන එක තමයි ද්වීක කියලා කියන්නේ. අවශ්‍යතා දෙක සමාන නැහැ. අවශ්‍යතා දෙක සමාන නැත. හරි? අවශ්‍යතා දෙක සමාන නැත. ඒ කියන්නේ ඒ ඒ කියන්නේ හුවමාරුවට සම්බන්ධන දෙන්නෙක් ඉන්නවනේ. හුවමාරුවට සම්බන්ධන දෙන්නෙක් අපි තමු දැන් දැන් මෙයා ගොවියෙක් මෙයා ගාව තියෙනවා වීමල්ලා. හරි මෙයා දීවරෙක් මෙයා ගාව ඉන්නවා මාළුවෙක්. දැන් වීමල්ලට මාළුව මාරු කරන්න ගොවිය කැමති. හැබැයි මේ මාළුව දීලා වීමල්ලක් ගන්න දීවරයා කැමති නැහැ. දීවරයාට ඕනේ මේකට බිලි පිත්තක් ගන්න. අතන මේ දෙන්නගේ අවශ්‍යතා දෙක ගැළපෙන්නේ නැහැ. ඒකට ඒ කියන්නේ ඒකට හේතුව තමයි මේගොල්ලෝ හුවමාරුව සඳහා මේ ඉදිරිපත් කරන දෙයට පොදු පිළි ගැනීමක් නෑ. දැන් අද එහෙම නෙමෙයි. දැන් අපි කාසි නෝට්ටු අරන් ගියාම ඕන තැනක පිළිගන්න. දැන් සමහර මුදල් වර්ග තියෙනවා දේශීය වශයෙන් පිළිගන්නවා ජාත්‍යන්තර වශයෙන් පිළිගන්නේ නෑ. උදාහරණයක් තමයි රුපියල් ජාත්‍යන්තර පිළිගැනීමක් නෑ ඒකට. නේද? ඊට පස්සේ අපි ගත්තාම ළමයි ඩොලර් ජාත්‍යන්තර වශයෙන් උත් පිළිගන්නවා. අපේ රටේ විතරක් නෙමෙයි වෙන ඕනම රටක ඩොලර් පිළිගන්නවා. ඒ ඩොලර් කියලා කියන්නේ ප්‍රබල මුදල්. ජාත්‍යන්තර වශයෙන් උත් පිළිගන්න මුදල්වලට කියනවා ප්‍රබල මුදල් කියලා. දේශීය වශයෙන් විතරක් පිළිගන්න මුදල්වලට දුබල මුදල් කියලා. දැන් රුපියල කියලා කියන්නේ දුබල මුදල. හරි? එතකොට දැන් ඉස්සර මේ භාණ්ඩ දුෂ්කර භාණ්ඩ හුවමාරුවේ තිබ්බ ප්‍රධාන දුෂ්කරතාවය තමයි ද්වීක සම්පාතයක් නොමැති වීම. ඒකට හේතුව තමයි ඉදිරිපත් කරන දෙයට පොදු පිළි ගැනීමක් නොමැති වීම. ඉතින් ඒ ප්‍රශ්නට මේ ප්‍රශ්න විසඳ ගන්න ඕන හින්දා තමයි පොදු පිළිගැනීමක් තියෙන දෙක අවශ්‍යතාවයේ කාලෙකින්නම් තිබුණා. එතකොට මිනිස්සු මොකද කළේ? මේ අතීත යුගවලදී පොදු පිළිගැනීමක් තියෙන සමහර විරල දේවල්. හරි? මුදල් කියන එක විරල වෙන්න එපේ. නේද? මුදල් කියන එක විරල වුණ නැති වුණාම හැමෝටම සල්ලි තියෙනවනේ. හරි හොයාගන්න අමාරු, ඒ කාලේ හැටියට හොයාගන්න අමාරු විරල දේවල් මුදල් විදියට පාවිච්චි කළා. ඒතකොට ඒවට අපි කියනවා මේ පළවෙනි යුගය තමයි පුතා ද්‍රව්‍ය මුදල් යුගය. ද්‍රව්‍ය මුදල් නැත්නම් මේවට කියනවා අජ මුදල් කියලා. හරි ද්‍රව්‍ය මුදල් එහෙම නැත්නම් මේවට කියනවා අජ මුදල් කියලා. ඒ ද්‍රව්‍ය මුදල් යුගය තමයි පළවෙනිම යුගය වෙන්නේ. හරි ද්‍රව්‍ය මුදල් යුගය. එතකොට එතකොට ඔය සිප්පි කටු, ගල් කෑලි, අඟුරු, දුම්කල, ලුණු, ඇද්දල කෑලි, ඒ වගේ දේවල් තමයි පාවිච්චි කළේ ද්‍රව්‍ය මුදල් විදිහට. මේ 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 ද්‍රව්‍ය මුදල් වල අඩුපාඩුකම් තියෙනවා. මේවා දුර්වලතා තියෙනවා. මොනවාද ඒ ද්‍රව්‍ය මුදල් වල තියෙන අඩුපාඩුකම් දුර්වලතාවය වෙන්නේ? ඒක තමයි රැගෙන යාම අමාරුයි. නේද? කර තියාගෙන යනවා, ඇද්දල දෙක කර තියාගෙන යනවා කියලා කියන්නේ හරි අමාරුයි. හරි? ඈතට පේන්නේ ඇතෙක් වගේ. ප්‍රශ්න තියෙන්නේ හොඬේ විතරයි නැත්තේ ඇද්දල දෙක දෙපැත්තේ තියෙනවා. ලුණු දුම් කර කල් තියාගන්න බෑ. ඒක රැගෙන යාමේ ගැටලු, කල් තබා ගැනීමේ ගැටලු අනිත් එක තමයි සාපේක්ෂව සුලබයි. බිම අත ගාපු ගමන් බීච් එකට ගිහලා සිප්පි කරු ටිකක් අවුල ගත්තේ. යනකොට හිඟන්නේ, එනකොට සල්ලිකාරයෙක්. ඒ ඉස්සර දැන් නම් එහෙම නෙමෙයි. දැන් කෙල්ලෙක් එක්ක බීච් එකට යනකොට සල්ලිකාරයෙක්, එනකොට හිඟන්නේ. ඇයි? දැකිය කෙල්ල කියන බෝලයක් අරන් දෙන්න, ලොලිපොප් අරන් දෙන්න, අයිස්ක්‍රීම් අරන් දෙන්න, අඹාච්චාරු අරන් දෙන්න, කඩල අරන් දෙන්න, අන්තිමට ඇඳුම් අරන් දෙන්න. හරි ඒ ඇස්සේ බීච් එකේ ගිහිල්ලා වාඩිලා ඉනකොට මේ මේ අබ්බගාතයෝ, මේ පිස්සෝ, මන්දබුද්ධිකයෝ, හරිද ආධාර පත්‍රකාරයෝ, වෙනත් ජාති හිඟන්නෝ, එක එක භාණ්ඩ විකුණන අය ඇවිල්ලා ඉතින් ලව් කරන්න දෙන්නේ උන්ගේ කතන්දර අපි ටික අහගෙන අපි ඇඩ්වර්ටයිස්මන්ට් බලනවා වගේ උන්ගේ වහා ඉන්න ඕනේ. දැන් අද නම් යනකොට සල්ලිකාරයෙක් එනකොට හිඟන්නේ බීච් එකට ඉස්සර එහෙම නෙමෙයි. ඒ මුදල් වල තිබ්බ සාපේක්ෂ සුලභභාවය, කල් තබා ගන්න බැරි වීම, ගෙන යාමේ ගැටලු වගේ දේවල් හින්දා ලෝකෙට බිහි වුණා ඊළඟ මුදල් වර්ගය. ඒවට අපි කියනවා පුතා පූර්ණ මුදල් කියලා. හරි? පූර්ණ මුදල් නැත්නම් මේවට අපි කියනවා ලෝහ මුදල් කියලා කියනවා. ලෝහ මුදල් එහෙම නැත්නම් පූර්ණ මුදල්. මොකද පූර්ණ මුදල් කියලා කියන්නේ දරුවනේ මුදලක තියෙනවා අගයන් දෙකක්. එකක් තමයි නාමිකාගේ තියෙනවා. හරි? ඒ වගේම මූර්තගේ තියෙනවා. මූර්තගේ තියෙනවා. නාමිකාගේ කියලා කියන්නේ මූණතගේ. මූණතගේ කියලා කියන්නේ මොකද්ද? මේ මූණේ තියෙන වටිනාකම. දැන් මේ රුපියලයි කියලා මූණේ වටිනාකමක් තියෙනවා. මූර්තගේ කියලා කියන්නේ මොකද්ද? මූර්තගේ නැත්තම් අපි කියනවා මේකේ ද්‍රව්‍යමයගේ කියලා හිතමුකෝ අපි. වට ලේසි එතකොට. ද්‍රව්‍යමයගේ කියලා කියමුකෝ අපි. ද්‍රව්‍යමයගේ. හරි? නාමිකගේ සහ ද්‍රව්‍යමය. ද්‍රව්‍යමයගේ කියලා කියන්නේ මේ දැන් මේ තියෙන අපි තුම් පවුම් එකක් කියලා හිතන්නකො, රම් පවුම් එකක් කියලා හිතන්නකො. රත්තරන් පවුම් එකයි කියලා මේක ගහලා තියෙනවා මූණතේ. මේක අපි උණු කළා රත්තරන් ටික ගත්තොත් එහෙම ඒකත් හරියටම පවුම් එකක් බර තියෙන වටිනාකමක් තියෙන දෙයක්. ඒ කියන්නේ
මූනතේ තියෙන වටිනාකමට ද්‍රව්‍යමයගේ කියන එක අභ්‍යන්තරගේ කියන එක සමානයි. හරි මූනතගේයි ද්‍රව්‍යමයගේ කියන එක සමානයි නම් අන්න අපි ඒවට කියනවා දරුවනේ පූර්ණ මුදල් කියන. ඒතර ලෝකේ දෙවෙනි අවධියේදී බිහි වුණේ පූර්ණ මුදල් කියන ඒවා. ඉතින් රන් රිදී කාසි වර්ගය ඒවට හොඳ උදාහරණ. හරි. නමුත් දැන් දැන් පූර්ණ මුදල් වල තියෙන අඩුපාඩුවක් තමයි කවුරු හරි මොකක් හරි ගනුදෙනුවක් කළා මුදලක් දුන්නහම කාසියක් දුන්නහම ඒ කාසිය එකපාරට බාර ගන්න බෑ. ඉස්සල්ලා මේ කාසිය ළමයි රත්තරන්ද රිදීද මොකක්ද මේ ලෝහය කියලා බලන්න ඕන. බලන තමයි ගනුදෙනු කරන්න. ඒ කියන්නේ මේ ගනුදෙනු වල කාර්යක්ෂමතාවය අඩුයි. ඉක්මනට ගනුදෙනු කරන්න බෑ. අනිත් එක දැන් සිප්පි කටු වගේ දේවල් සාපේක්ෂව සුලබයිනේ. මේවා සාපේක්ෂව දුලබයි. මුදල් කියන ඒවා ඕනෝට වඩා සුලභ වෙන්නත් හොඳ නෑ ඕනෝට වඩා දුලභ වෙන්නත් හොඳ නෑ සාපේක්ෂව සුලභ වෙන්නත් හොඳ නෑ සාපේක්ෂව දුලභ වෙන්නත් හොඳ නෑ වර්ධේරම කියනද හරිද අනේ ආදරේ වගේ ආදරේ ඕනෝට වඩා දෙන්නත් හොඳ නෑ ආදරේ නොදී ඉන්නත් හොඳ නෑ මේ දෙකේ ප්‍රසස්තය තමයි කාට හරි දෙනවා නම් දෙන්න ඕනේ හරි ඕනෝට වඩා දෙන්න ගියාම මොකද වෙන්නේ ඒක නිකන් සරලයි කියලා යාට තේරෙනවා නොදී ඉඳියා මොකද වෙන්නේ දෙන කවුරු හරි එක සෙට් වෙන ඒක නිසා ගන්න අවශ්‍ය ප්‍රමාණයට දුන්නාම ඇති ඒ වගේ තමයි දැන් ලෝහ මුදල් වලත් අනාරක්ෂිතභාවය පිරිසුදුභාවය පරීක්ෂා කරන්න ඕන ලෝහ සාපේක්ෂව හිඟයි පිරිවැයෙන් වැඩි හදා ගන්න ගියාම ඒ ප්‍රශ්නෙ හින්දා ඊළඟට බිහි වුණා පුතා නාමික මුදල් කියන ඒවා නාමික මුදල් කියන නාමික මුදල් කියලා කියන්නේ වර්තමාන කාසි නෝට්ටු කියන ඒවා වර්තමාන කාසියා නෝට්ටු කියන ඒවා ඒ ඇයි ඒවට නාමික මුදල් නැත්නම් නාමික මුදල් කියනවා නිමිති මුදල් කියලා කියනවා ඒවා කො නාමික මුදල් නැත්නම් නිමිති මුදල් කියලා කියනවා ඒ කියන්නේ ඒවැ මුහුණතගේ කියන එක පුතා වැඩි ද්‍රව්‍යමයගේට වඩා හරි මුහුණතගේ ද්‍රව්‍යමයගේට වඩා වැඩිද රුපියල් 5000 කොලයක් ගන්නකො මුහුණතගේ 5000යි නමුත් ද්‍රව්‍යමයගේ රුපියල් 10ක්වත් නැන්නේ අඳුරු ගහගන්න 10ක් 20ක් අතර යයි විශාල පරිමාණයෙන් ගහනවා ඉතින් ඒ වගේ මේ මේ ද්‍රව්‍යමයගේට වඩා මුහුණතගේ වැඩි නම් ඒවට අපි කියනවා නාමික මුදල් නැත්නම් නිමිති මුදල් යෝගේ කියලා ඉතින් ඒ මුදල් හොඳයි රැගෙන යාමේම පහසුයි හරි වැඩිදියෙන් රටින් එළිය අරන් යන්න බෑ නමුත් ආරක්ෂිත භාවයක් නෑ කාට හොරගම් කරන්න පුළුවන් අනාරක්ෂිතයි ඉතින් ඒ වගේ ප්‍රශ්නින්දා ආරක්ෂිතව ගනුදෙනු කරන්න විසා දැන් අනිත් එක තමයි ලක්ෂ ගණන් කෝටි ගණන් අරන් යනවනම් නාමික මුදලින් අරන් යන්නේ පොඩ්ඩක් අමාරුයි අපි තුන් කවුරු හරි ලොතරැයි එකට කෝටි 20ක් දිනුවා කියලා හිතන්න ලොතරැයි එකට කෝටි 20ක් දිනුවා හරි ලොතරැයි එකට කෝටි 20ක් දිනුවොත් එහෙමද මේ මිනිස්සයාට මේ 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 ඒක රුපියල් එක ආසි වලින් දුන්නා කියලා හිතන්නකෝ ආණ්ඩු. ඒතර රුපියල් එකට කාසි කෝටි 20ක් තියෙනවා. ටිපර් වලින් ගණන්ලා වත්තේ බාගන්න තමයි වෙන්නේ. ගණන් කරන්න වෙනවා මුළු ගමම දාලා. ඉතින් එතකොට මේ වගේ ලොකු මුදලක් දෙන්නම අර මේ වගේ දෙයකට තමයි චෙක් පතක් වගේ දෙයක් පාවිච්චි කරන්නේ. ලෝකේ ඊළඟට බිහි වෙච්ච මුදල් වර්ගය තමයි බැංකු මුදල් කියලා කියන්නේ. බැංකු මුදල් කියලා කියන්නේ ජංගම ගිණුම් වගේ දේවල් තමයි පුතේ බැංකු මුදල් කියලා කියන්නේ. හරි? වාණිජ බැංකුවල තියෙන ජංගම ගිණුම වලට තමයි බැංකු මුදල් කියලා කියන්නේ. මේවැය තියෙන සල්ලි ඕන වෙලාවක අපිට චෙක් පතක් මගින් හුවමාරු කරගන්න පුළුවන්. චෙක් පතක් ආකාරයට හුවමාරු කරගැනීමේ හැකියාවක් අනිවාර්යයෙන්ම තියෙනවා. බැංකු මුදල්. ඊට පස්සේ ඊට අමතරව ද්‍රව්‍ය මුදල්, පූර්ණ මුදල්, නාමික මුදල්, බැංකු මුදල් ඊට අමතරව පුතාලා දැන් බැංකු මුදල් වලත් ඒවා රටින් එළිය අරන් යන්න බෑ. රටින් එළියට අරන් යනකොට ඒවා යම් යම් ගැටලු සහගත තත්ත්වයන් තියෙනවා රටින් එළියට අරන් යන්න බෑ ඒතොර ඒ ජාත්‍යන්තරව ගනුදෙනු කරන්න අන්තර්ජාලය හරහා ගනුදෙනු කරන්න වඩාත් ආරක්ෂිතව ගනුදෙනු කරන්න චෙක් පතක් ඕනම වෙන කෙනෙක්ට මාරු කරගන්න හැකියාවක් තියෙනවා හරි ඒකට තමයි විද්‍යුත් මුදල් කියන ඒවා ලෝකෙට බිහි වුණේ විද්‍යුත් මුදල් කියන ඒවා ලෝකෙට බිහි වුණා ඔය තමයි මුදලේ විකාශයේ ඉතින් විවිධ අධ්‍යයන මේවා දැන් සමහර පොත්වල එක එක විදිහට තියෙනවා අමාරු ද්‍රව්‍ය මුදල් වලින් පටන් අරගෙන කාසි යුගයේ ඊට පස්සේ නෝට්ටු යුගයේ ඒ විදිහටත් ඒක තියෙනවා කාසි යුගය කියන්නේ පූර්ණ මුදල් යුගය නෝට්ටු යුගය කියලා කියන්නේ නාමික මුදල් යුගය මේ දෙකම එකයි ඉතින් අර අර උදාහරණ ප්‍රධාන කාරණේ විදිහට දක්වලා මුදල් වල විකාශය කියන ඈත් අනිවාර්යයෙන්ම ඉන්නවා ඉතින් එතකොට මේ තමයි මුදල් මුදලක් කියලා කියන්නේ මොකද්ද හුවමාරුව සඳහා පොදුවේ පිළිගන්න ඕනම දෙයකට අපි කියන මුදලක් කියන අපි හුවමාරුව සඳහා පොදු යමක් පිළිගන්නවා නම් ඒක මුදල්. ඒක කාසි වෙන්නත් පුළුවන්, නෝට් වෙන්නත් පුළුවන්, ප්ලාස්ටික් කාඩ් එකක් වෙන්නත් පුළුවන්, වෙනත් ඕනම දෙයක් වෙන්න පුළුවන්. ඒතර මුදල් වල විකාශය තමයි මේ ආකාරයට සිද්ධ වෙලා තියෙන්නේ. තේරෙනවද? ඊට අමතරව පුතාලා දැනගන්න ඕනේ දරුවනේ හොඳ මුදලක තියෙන ලක්ෂණ මොනවද කියලා. හරි? යහපත් මුදලක හොඳ මුදලක තියෙන ලක්ෂණ මොනවද කියලා දැනගන්න. ඒක ලක්ෂණයක් අපි දන්නවා. මොකක්ද ඒක ලක්ෂණයක්?
සාපේක්ෂ සුලභ හෝ දුලබ නොවීම සුලභ වෙන්නත් බෑ දුලබ වෙන්නත් බෑ හරි ඊට පස්සේ අනිත් එක සාපේක්ෂ සුලභ හෝ දුලබ නොවීම එක හරි අනිත් එක තමයි පොදු පිළිගැනීම කියන එක අනිවාර්යයෙන්ම දරුවනේ පොදු පිළිගැනීම කියන එක තියෙන්න ඕන හරි පොදු පිළිගැනීම කියන එක තියෙන්න ඕන හරි ඒ සමහර මුදල් ජාත්‍යන්තරව පිළිගන්නවා සමහර මුදල් ජාත්‍යන්තරව පිළිගන්නේ නැහැ අනිත් එක මුදල් නෝට්ටුවක් කියන එක කල් පැවැත්ම කියන එක අනිවාර්යයෙන්ම තියෙන කල් පැවැත්ම කියදෝ ආච්චි අම්මලා ගාවෙ ඉන්න නෝට්ටු බලන්නකො අවුරුදු 20 25 තියෙන නෝට්ටු තියෙනවා ඒගොල්ලෝ ඒවා ඊටාම ආරක්ෂිත ස්ථානවල ඊටාම සුරක්ෂිතව ඒවා ගබඩා කරලා තියාගන්න ඉන්න කාලයක් තියාගන්න පුළුවන් කල් පැවැත්ම වටිනවා ඒ වගේම වටිනාකම ස්ථාවර වීම හොඳ මුදලක ලක්ෂණය අපරාධ කියන්නේ බෑ රුපියල් එහෙමනම් පාවෙන එකමයි වැඩි හරි උඩෙන් බලන්න එපා රුපියල් උඩ යනවා පේයි වටිනාකම ස්ථාවර වෙන්න ඕනේ ඊපස් අනිත් එක තමයි පුතේ සුලභ හෝ දුලබ වීම පොදු පිළිගැනීම කල්පවත්ම වටිනාකම අනිත් එක තමයි අනුකරණීය දුෂ්කර වීම අනුකරණීය දුෂ්කර වීම හරි හොඳ තාක්ෂණයක් භාවිත කරලා print කරපු මුදල් සාමාන්‍යයෙන් වෙනත් අයට print කරන්න බෑ රුපියල් 100ක් අපි වෙනම print කළොත් ඒ ඒ විදිහටම ඒ ආකාරයෙන්ම අපි රුපියල් 100ක් print කරොත් එම් රුපියල් 100 print කරන්න අපිට රුපියල් 1000ක විතර cost එකක් යනවා ඒක 100ක් print කරනවා 1000ක cost එකක් දාගන්න ඒස කවුරුත් රුපියල් 100ව print කරන්නේ ගහනක ගහන්නේ රුපියල් 5000ක් තමයි ගහන්නේ. ඒතකොට රුපියල් 4000ක් කරලා ලාභ තියෙනවා. වර්ධනවද? ගහන්න පුළුවන් ලොකු මුකොලේ තමයි අනිවාර්යෙන් ගහන්නේ. පොඩි පොඩි කොල ගහන්නේ නැහැ. අනුකරණීය කියන එක දුෂ්කර වෙන්න ඕන අනිවාර්යෙන්. ඒක අනිත් එක තමයි කුඩා කොටස් වලට බෙදීමේ හැකියාව තියෙන්න ඕන. කුඩා කොටස් වලට බෙදීමේ හැකියාව අනිවාර්යෙන්ම තියෙන්න ඕන. වර්ධනවම කියලා නේද? කුඩා කොටස් කියන්නේ දැන් රුපියල් 100ක් ගත්තොත් ඒක 50 කොල දෙකක් 20 කොල පහක් 10 කට 10ක් ඒ වගේ කොඩා කොඩස් වල බෙදීමේ හැකියාව අනිවාර්යයෙන්ම තියෙනවා. ඒ ඔන්න ඔය ලක්ෂණ ටිකවත් මූලික වශයෙන්ම ඒ වගේම අනිත් එක තමයි පුතේ මේ මේ අභ්‍යන්තර ද්‍රව්‍යමය යගේට වඩා නාමිකාගේ කියන එක අනිවාර්යෙන් වැඩි වෙනවා. නාමිකාගේ වැඩි يعني ඇතුලේ තියෙන ද්‍රව්‍යමය යගේට වඩා මූණතේ තියෙන ගේ අනිවාර්යෙන් වැඩි වෙනුනොත් නැත්තම් ඒක පාඩුවක් වෙනවා. ඉතින් මෙන්න මේක හොඳ ලක්ෂණ අනිවාර්යෙන් මුදල් නෝට්ටුවක තියෙන ඕන ලක්ෂණ කියලා තමයි පිළිගන්නේ. හරි එමුණ අපි ලියමු බලන්න රයිට් පිටවංක දෙකට යන් අපි ඒක ලියමු මේ හුවමාරුව සඳහා පොදුවේ පිළිගනු ලබන කුමාරුව සඳහා පොදුවේ පිළිගනු ලබන ඕනෑම දෙයක් මුදල් ලෙස හුවමාරු සඳහා පොදු පිළිගනු ලබන ඕනෑම දෙයක් මුදල් ලෙස හැඳින්විය හැක ඒ අනුව මුදල් යනුවෙන් කාසි හෝ නෝට්ටු වලට වඩා වැඩි යමක් මුදල් යනුවෙන් කාසි හෝ නෝට්ටු වලට වඩා වැඩි යමක් අපේක්ෂා කරයි කාසි හෝ නෝට්ටු වලට වඩා වැඩි යමක් අපේක්ෂා කරයි. Right. හරි ඊට පස්සේ මුදලේ අවශ්‍යතාවය කියන එක ඒ කොටස ලියමු අපි මේ.
අතීතයේදී පැවති අතීතයේදී පැවති අතීතයේදී පැවති බාටර් ක්‍රමේදී බාටර් ක්‍රමේදී बाटर कमेदी पैवती प्रदान दुष्करतावे पैवती प्रदान दुष्करतावे वन्ने हुमारुव संदहा पोदुए पिलिगनु लबन पोदुवे पिलिगनु लबन देयक नोमैति वीमाय देयक नोमैति वीमाय एमनिसा मुदल लोकेट बिहु अतर मुदल लोकेट बिहु अतर एवा बाविता कर बांडहा सेवा आगे किरीमत एवा बाविता कर बांडहा सेवा आगे किरीमत एवा हुमारु किरीमात एवा हुमारु किरीमात सिद्धुवे हुमारु किरीमात सिद्धुवे अरे पुताले यम होंद मुदलक लक्षण किर मार्तु कावट अपे लिए होंद मुदलक लक्षण में मिलियान पोदु पिलिगेनी प्रधानम लक्षण मुदले तीन प्रधानम लक्षण वराहन तुदान प्रधान लक्षण विभाग आहलती पुदुपिलिगेनी वराहन तुदान प्रधान लक्षण इट पास वटिनाकम कुडा कुटस्ट बेदी है कि वीम वटिनाकम कुडा कुटस्ट बेदी है कि वीम वटिनाकम स्थावर वीम वटिनाकम स्थावर वीम अनुकरणे दुष्कर वीम अनुकरणे दुष्कर वीम पहासुएं रगने है कि वीम पहासुएं
රැගෙන යා හැකි වීම හඳුනා ගැනීම පහසු වීම දැක්ක ගමන් නේද අපි කොළ ගොඩකුණත් නේද බිම වැහැලා තිබ්බොත් රුපියල් 10 කොළයක් ටක් ගාලා අඳුර ගන්න පුළුවන් ඒ තරම් මිනිසුන්ගේ ඇසට ප්‍රියදසුණන්නේ මොදල් කියලා කියන්නේ නේද කොළ පාට කොළ 1000ක් අතර රුපියල් 10 කොළයක් වැහැලා තිබ්බොත් ඒත් හොයන මිනිස්සු පහසුවෙන් හඳුනාගත හැකි වීම සාපේක්ෂ සුලභ හෝ දුලබ නොවීම සාපේක්ෂව සුලබ හෝ දුලබ නොවීම ඊට පස්සේ ද්‍රව්‍යමය අගයට වඩා නාමික අගය වැඩිවීම ද්‍රව්‍යමය අගයට වඩා නාමික අගය වැඩිවීම ද්‍රව්‍යමය අගයට වඩා නාමික අගය වැඩිවීම Right. හොඳයි. එහෙනම් අපි යමු ඊළඟ කොටසට. හරිද? අපි යමු ඊළඟ මාතෘකාව පුතා. මුදලේ කාර්යයන් කියන මාතෘකාවට යමු. මාර්තුකාව මුදලේ කාර්යය. ඒ කියන්නේ මුදල් පාවිච්චි කරලා කරන්න පුළුවන් වැඩ තමයි මුදලේ කාර්යයන් කියලා කියන්නේ. ඔයගලගේ සිලබස් එකේ නම් මේ වර්ගීකරණය නැහැ. නමුත් මේක තමයි නිවැරදිම වර්ගීකරණය පුතේ. මුදලේ කාර්යයන් අපිට ඕනනම් බෙදන්න පුළුවන් මුදලේ ප්‍රාථමික කාර්යයන් තියෙනවා. මුදලේ ද්විතීක කාර්යයන් තියෙනවා. හරි. මුදලේ ප්‍රාථමික කාර්යයන් තියෙනවා මුදලේ ද්විතීක කාර්යයන් තියෙනවා මුදලේ ප්‍රාථමික කාර්යයන් කියලා එකෙන් අදහස් වෙන්නේ මොකද්ද මුදලේ ප්‍රාථමික කාර්යයන් කියන්නේ මුදල් පාවිච්චි කළා හැමෝම සල්ලි පාවිච්චි කළා කරන වැඩ තමයි ප්‍රාථමික කාර්යයන් කියලා කියන්නේ ඒ කියන්නේ බහුලවම සුලභවම මුදල් පාවිච්චි කරන්නේ මේ ප්‍රාථමික කාර්යයන් ටු කරගන්න මොනවාටද එකක් තමයි වටිනාකමේ මිනුමක් වීම වටිනාකමේ මිනුමක් වීම. ඒ කියන්නේ භාණ්ඩ හා සේවා අගය කරන්න මුදල් පාවිච්චි කරනවා. මෙන්න මේකේ මෙන්න මෙච්චර අගය. ඒක මිල කියලා තමයි එළියට එන්නේ. භාණ්ඩයක වටිනාකම මුදලින් අගය කරාම මිල කියලා එළියට එනවා. ඊට පස්සේ අනෙත් එක තමයි විනිමය මාධ්‍යයක් වීම. විනිමය මාධ්‍යයක් වීම. හරි? විනිමය මාධ්‍යයක් වීම. විනිමය මාධ්‍යයක් කියන එකෙන් අදහස් වෙන්නේ හුවමාරුවේ අතරමැදියෙක් විදියට පාවිච්චි කරනවා අතරමැදියෙක් විදියට පාවිච්චි කරනවා දැන් අපි තුන් පුද්ගලයෝ දෙන්නෙක් ඉන්නවා මෙහෙම මේ පුද්ගලයාගේ භාණ්ඩයක් තියෙනවා මේ භාණ්ඩ මේ පුද්ගලයාට දෙන්න මේ පුද්ගලයා විසින් එයාට මොනවද දෙන්න ඕනේ කාසි හා නෝට්ටු අනිවාර්යෙන් දෙන්න ඕනේ ඒතර මේ දෙන්නගේ හුවමාරුවේ අතරමැදිය තමයි මොකද්ද මුදල් හා කාසි හා නෝට්ටු කියලා කියන්නේ ඒතර එහෙනම් හුවමාරුවේ අතරමැදියෙකු ලෙස කටයුතු කිරීම තමයි විනිමය මාධ්‍යයක් කියලා කියන්නේ ඔය දෙකට තමයි මිනිස්සු බහුලව මුදල් පාවිච්චි කරන්නේ. ඉස්සල වටිනාකම් මනිනවා. ඊට පස්සේ ඒ ඒ ඒ මිල ගෙවලා භාණ්ඩ හා සේවා මිල දී ගන්න. ඒකට කියනවා විනිමය මාධ්‍යයක් කියලා. ඊට පස්සේ සල්ලි වැඩියෙන් තියෙන මිනිස්සු මොකද කරන්නේ? සල්ලි වැඩියෙන් තියෙන මිනිස්සු ධනය රැස් කිරීමේ මාර්ගයක් විදිහට මුදල් පාවිච්චි කරනවා. මිනිස්සු ධනය රැස් කරනවා එක එක ක්‍රම පාවිච්චි කරලා.
සමහරු ඉඩම් ගන්නවා සමහරු වාහන ගන්නවා සමහරු රත්තරම් බඩු ගන්නවා නේද මේ මොනවා ගත්තත් නමුත් මුදල් වගේ නේ මේ හැම වත්කමක්ම අවසානයේදී ද්‍රවශීලතාවයෙන් වැඩි මුදල් බවට පරිවර්තනය කර ගැනීම හැකියාව තියෙන්න ඕනේ හරි ඉතින් මුදල් කියන වත්කමේ මුදල් 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 විදිහටම මේවයි ද්‍රවශීලතාවේ 100% ආයි මුදල් බවට පෙරලන්න දෙයක් නැහැ නේද ඉඩමක් හැම විකුණ ගන්න ගොඩක් අමාරුයි ගොඩක් අමාරුයි හරි එතකොට ද්විතීක කාර්යයක් තමයි පුතාලා හරි මුදලේ ද්විතීක කාර්යයක් තමයි වටිනාකමේ සංනිධියක් වීම හරි වටිනාකමේ සංනිධියක් වීම ඒක ද්විතීක කාර්යයක් ඊට අමතරව සල්ලි නැති අය දැන් සල්ලි තියෙන අය ධනේ රැස් කිරීමේ මාර්ගයක් විතර මුදල් පාවිච්චි කරනවා සල්ලි නැති අය ණය ගනුදෙනුවට පස්සේ ගෙවන්නම් කියන अरे पशु गिवीमे पुरंदू मत वर्तमान दी गणन कर मुदल गिंदे पावच कर टीका गेवल इतरो पास से गेवा गया हेमना विलंबित गे उम्माध्यक दिएट अरे विलंबित गे उम्माध्यक दिएट मुदल पावच कर अवस्था वलती है अरे एक मुदले द्वितीय खार रक्तमय सन्निध्यक पीम अनित विलंबित गे उम्माध्यक एक नय पीवी में माध्यक दिएट मुदल पावच कर එමනම් අපි කොටස් ටික ලියලිමු. ඕයි විභාගයට අනිවාර්යෙන් අභ්‍යාසයෙන් මොනවාද සිද්ධියක් දීලා මෙහෙම දැන් අපි තෝ මෙහෙම විමලා හන්දියේ කඩේට ගොස් රුපියල් 450ක් ගෙවා චිකන් කිලෝ එකක් මිලදී ගත්තාය. ඊට අමතරව ඇය බිත්තර 10ක්ද මිලදී ගත් අතර ඒ සඳහා ගෙවීමට ඇය සතු මුදල් නොවි. පසුව ගෙවීමේ පොරොන්දුව මත බිත්තර ටික විමලා රැගෙන එන ලදී. तर मे मुदलाली तमाट लद तमन लद मुदली रुपया देशीया असल कैटेकड़ दी उन्होंगे सिद्धिया दिन इतने बल बांडवल वटनाक इसलम तीरने चिकन मेचराई मित्र मेचराई इतने वटनाक मिनम इवागे मैं रुपया हार से पना वाले चिकन मित्र अरगाड़ो एक इतना विनीम मध्य इतने मुदला रुपया देशीया इतर करो वटनाक सन्निधिया विमला बीतर वाल साल पसगेवन विलंबीत गेवध्या तमंट मे मुदले कार प्रायोगिक क्रियात्मक कोहुमत की पिलबंद अनिवार्य अवबोधक मे मुदले कारहुमत प्रायोग क्रियात्मक तीर मैं कुत्ते अरे राइट इवना पिलियम इवना पिलियम मुदले कार्यान अरे बल वर्तमान गणतुनल मुदलन अत्यावश्य अंगे की मुदलिंग अपेक्षित कारण हतराक्तन मुद हतरा बलियम पलवनी वटनाकमी मिनुमक्वीम වටනාකමේ මිනුමක් වීම දෙපස් විනිමේ මාධ්‍යයක් වීම විනිමේ මාධ්‍යයක් වීම එවගේ වටනාකමේ සන්නිධියක් වීම විලම්බීත ගෙවුම් මාධ්‍යයක් වීම विलंबित गे उम्माध्यक वीम अरे गे विस्तरती नो अपुताला पी बालमु विनिमे माध्यक वीम कीने के बालान मुदल्ले नो विनिमे माध्यक विनिमे माध्यक के लिए कहने बांड हाँ सेवा लबागे नी मिदे अतर में दी एक्लेस संबंध ना वरा इतर वरान गुलिया ना अतर में दी एक्लेस
සම්බන්ධ වේ කියන එක highlight කර ගන්න. අතරමැදි එක් ලෙස සම්බන්ධ වේ. ඒ නිසා හුවමාරුව පහසු වෙනවා. Right, ඊට පස්සේ වටිනාකමේ මිනුමක් නැත්නම් ගිණුම් මේකකයක් වින් මෙහෙම ලියන්න. විකිනීම සඳහා ඉදිරිපත් කරන විකිනීම සඳහා ඉදිරිපත් කරන භාණ්ඩ හා සේවාවල විකිනීම සඳහා ඉදිරිපත් කරන භාණ්ඩ හා සේවාවල අගය හෙවත් වටිනාකම අගය හෙවත් වටිනාකම මැනීමේ මාධ්‍යයක් ලෙස අගේ හෙවත් වටිනාකම මැනීමේ මාධ්‍යයක් ලෙස මුදල් භාවිත කරන බව මුදල් භාවිත කරන බව මින්න දහස් වෙයි මුදල් භාවිත කරන බව මින්න දහස් වෙයි වටිනාකම වටිනාකම මිල ලෙස ප්‍රකාශයට පත්වන අතර වටිනාකම මිල ලෙස ප්‍රකාශයට පත්වන අතර එය ගෙවා භාණ්ඩ හිමි කරගත හැකිය එය ගෙවා භාණ්ඩ හිමි කරගත හැකිය एक बा बांड हिमी कर गत है कर हिमी कर गत है कर राइट हुंदाई හරි එමනම් අපි ඊට පස්සේ ඊළඟට වටිනාකම සම්නිධියක් වීම කියලා කියන්නේ මොකක්ද ධනෙ රැස් කර ගැනීම මාධ්‍යයක් විදිහට මුදල් කටයුතු කරනවා කියන එක තමයි එකෙන් අදහස් වෙන්නේ අනාගත සුරක්ෂිතතාවයට සල්ලි විදිහට තියාගන්න එක තමයි මාර වටින් දැන් ඇත්තටම මේ කොරෝනා කාලේ මිනිස්සුගේ අතේ සල්ලි තිබුණා නම් මිනිස්සු කීයක් හරි හම්බ කරා නම් ඒ මිනිසුන්ට ඇත්තටම ජීවත් වෙන්න හැකියාවක් තිබුණා නැත්තම් සල්ලි අතේ නැති මිනිස්සු මාර දුෂ්කරතාවට ඉතින් පත් වුණා මොනවත් කම තිබ්බතර නැහැ මුදල් මුදල් විදියට අනිවාර්යෙන් අතේ තියෙන්න ඕනේ. හරි. ඊට පස්සේ වටිනාකමේ සම්නිධියක් වීම කියලා කියන්නේ ඒකයි. ඊට පස්සේ විලම්බිත ගෙවුම් මාධ්‍යයක් නැත්නම් ඉදිරි ගෙවීමේ මාධ්‍යයක් කියන එක අපි ලියමු මෙහෙම. ඉදිරි ගෙවීමේ මාධ්‍යයක් මුදල් භාවිත කර मुदल भावित कर नायकानुदनु सिद्धुकल है कि बाव नायकानुदनु सिद्धुकल है कि बाव मिन्न दहास्वे नायकानुदनु सिद्धुकल है कि बाव मिन्न दहास्वे इनाम අනාගතයේදී පියවීමේ පොරොන්දුව මත එනම් අනාගතයේදී පියවීමේ පොරොන්දුව මත අනාගතයේදී පියවීමේ පොරොන්දුව මත
වර්තමානයේදී වර්තමානයේදී පුරුන්දු මත වර්තමානයේදී ගනුදෙනු සිදු කළ හැක වර්තමානයේදී ගනුදෙනු සිදු කළ හැක හොඳයි හරි ඒ අපි කතා කරේ මුදල් කියන්නේ මොකද්ද මුදල් වල ලක්ෂණ මොනවද නේද ඊට පස්සේ මුදල් වල කාර්යයන් මොනවද යනදී කාර්ය කාරණ මේ කියන්නේ යනදී කාරණා තමයි අපි සාකච්ඡා කළේ දැන් අපි කතා කරමු දරුවනේ ඔයගලගේ සිලබස් එකේ වර්ග කරලා තියෙන විදිහට මුදල් වර්ග ටික මේක පටල ගන්න එපා මුදල් සංකල්ප නෙමේ මුදල් වර්ග මුදල් සංකල්ප කියන්නේ වෙනම දෙයක් मुदल के लिए ऐहुवटे हमें है कम मुदल नहीं मिलते हैं अपने टाइम ना खालू मुदल हाँ सेमरुम मुदल खालू मुदल के लिए क्या उपयोगता कार इधर आओ करने बेरी मुदल नहीं आई क्या नहीं मिनी मारला गांजा भी कुल होया करते मुदल तो मैं खालू मुदल किया है तो मैं वहाँ के खालू पाटे आलू वगैरह वो तीन मुदल नहीं खालू मुदल के लिए किया है सेमरुम मुदल के लिए क्या नहीं विशेष अवस्था सही करना अंडो गहन मुदल तो मैं सेमरुम मुदल के लिए किया है මතකද යුද ජයග්‍රහණේ සිහි කරන්න අපි රුපියල් 1000 නෝට්ටුවක් ගහලා තිබ්බ ඒක කැන්සල් කළා. හරි. මොකද ඒවා ජාත්‍යන්තරයේදී යුද්ධය කියන එක ජාත්‍යන්තරයේ කියන එක පිළිගන්න දෙයක් නෙමෙයි. යුද්ධයේදී වෙන්නේ කොහොමනක් කවුරු නමුත් මිනිස්සු මැරෙන එක. ඒක නිසා ඒක ජයග්‍රහණයක් කියලා පිළිගන්න බෑ. ජයග්‍රහණයක් නෙමෙයි ඒක මිනිසුන්ගේ ජීවිත නසලා ගන්න දෙයක් ජයග්‍රහණයක් නෙමෙයි කියලා තමයි මානව අයිතිවාසිකම් වල කියන්නේ. ඒ නිසා ඒවා සමරන්න ඒ විදිහට කරන්න එපා කියලා තමයි කියන්නේ. ඒකයි කැන්සල් කළේ. ते वगे में मुदल संकल्प पुते मुदल संकल्प अपेट गणतुकान मुदल वर्ग तीनो प्रधान वशे महतरा मुदल वर्ग एक व्यवहार मुदल मुकद व्यवहार मुदल के लिए व्यवहार मुदल के लिए अभी यदनता पावचिकन काशिया नोट अभी यदनता पावचिकन काशिया नोट व्यवहार मुदल के लिए लंका व्यवहार मुदल रुपीस इवे वाट वाट एग्जाम लोके रटवा मुदल पील बंद वाहन दमी बिता पाउ इट पश्चिमी जपा येन इट पश्चिमी यूरो इट पश्चिमी डॉलर इट पश्चिमी रिंगिट मलेशिया अरे इट पश्चिमी बात තායිලන්තයේ තියෙන බාත් මේ මේවා විභාගයට අහලා තියෙනවා මේ එක්සෑම් එකේදී අහලා තියෙනවා ඒතොර ඒ රටක මූල්‍ය බලධාරී ආයතනයේ තමයි මේ ව්‍යවහාර මුදල් නිකුත් කිරීම පිළිබඳව තීරණ ගන්නෙ ව්‍යවහාර මුදල් කියන්නේ අනිවාර්යයෙන්ම රටේ ජනතාව ඒවා මුදල් කියලා පිළිගන්න ඕනේ දැන් අපේ රටේ ව්‍යවහාර මුදල් නිකුත් කිරීමේ බලධාරියා තමයි ශ්‍රී ලංකා මහ බැංකුව ඒතොර දැන් තෝමස් නෑ සෝරි ඩිලාරු කියලා සමා තෝමස් ඩිලාරු සමා ඒ සමාගම ඒක මේ ඩිලාරු කියලා තමයි මේ ඩිලාරු සමාගම කියලා තමයි කට්ටිය කියන්නේ. දැන් තෝමස් ඩිලාරු සමාගම තමයි ලංකාවේ නෝට්ටු මුද්‍රණය කරන්නේ. එංගලන්තේ තමයි කාසි ටික ඉතින් අරන් ඉන්නේ රොයල් මින්ට් කියලා කම්පැනි එක තමයි කාසි හදන්නේ. ඒ වගේ මේ ව්‍යවහාර මුදල් හදන ආයතන තියෙනවා. දැන් අපිට ඕන ඕන විදිහට සල්ලි අච්චු ගන්න බෑ. ලංකාව ඇතුලේ සල්ලි අච්චු ගන්න කියලා වෙලා පුළුවන් තරම් සල්ලි අච්චු ගාලා ලෝකේ ධනවත් රටක් වෙන්න බෑ. ඒ සල්ලි අච්චු ගෙවුවොත් ඒක පිටිපස්සෙ යන තව එකකුත් වෙනවා. සල්ලි අච්චු ගෙවුවා කියලා කියන්නේ වාර්තිකයට දාන්න ඕනේ. අච්චු ගහපු සල්ලි ටික ආර්ථිකයට දාන්න බෑ. දාපට ඇටි මිනිසුන්ගේ ක්‍රය ශක්තියක් කරනවා වැඩි වෙනවා. බාණ්ඩ අහසේ වයිල්ලුක වැඩි වෙනවා. වැඩි වෙලා බාණ්ඩවල මිල අහස උසට යනවා. දැන් බලන්න වාහනවල මිල, පොල්වල මිල, පොල් ගෙඩියක් රුපියල් 120 130 ඒ වගේ ලොකු ගාණක්. හරි? ඒතර ව්‍යවහාර මුදල් කියන එකකින් අදහස් වෙන්නේ व्यवहार मुदल की अदहस अभी पावित गणदा भावित मुदल तम व्यवहार मुदल की अदहस इट अम तरह तव तीनवा जंगम गिन आश्रित जंगम गिन तीन बैंक जंगम गिन तीन इवटपी कुता बैंक मुदल कीलकीन बैंक मुदल कीलकीन बैंक मुदल कीलकी वाणिज्य बैंक तीन इलूम तेंपतम बैंक मुदल कीलकी वाणिज्य बैंक इलूम तेंपत बैंक मुदल कीलकी
ඉල්ලුම් තැන්පත නැත්නම් ජංගම ගිණුම් වල තියෙන ශේෂ චෙක් පත්‍ර විදියට එළියට ගන්න පුළුවන්. ඒතර චෙක් පත්‍රයකින් තමයි මුදල් එහාට මෙහාට මේ පැවරෙන්නේ. ඒකට අපි කියනවා බැංකු මුදල් කියලා. ව්‍යවහාර මුදල්, බැංකු මුදල් ඊට පස්සේ සමතින දරුවනේ ආසන්න මුදල් කියලා જાතිය. ආසන්න මුදල් කියලා කියන්නේ දැන් ව්‍යවහාර මුදල් වල ද්‍රවශීලතාවයේ 100%යිනේ. මොකද්ද මේ ද්‍රවශීලතාවය කියලා කියන්නේ? ද්‍රවශීලතාවය කියලා කියන්නේ යම්කිසි වක්කමක් ව්‍යවහාර මුදල් බවට පත් කරන්න තියෙන හැකියාව. යම්කිසි වක්කමක් ව්‍යවහාර මුදල් බවට පත් කරන්න තියෙන හැකියාව තමයි ද්‍රවශීලතාවය කියලා කියන්නේ. ව්‍යවහාර මුදල් බවට පත් කරන්න දෙයක් නැහැ. ව්‍යවහාර මුදල් තියෙන්නේ ඒ තත්ත්වෙමනේ. ඒ නිසා අපි පිළිගන්නවා ව්‍යවහාර මුදල් වල ද්‍රවශීලතාවය 100%යි කියලා. ඒ වගේ 100%ක ද්‍රවශීලතාවයක් නැතත් व्यवहार मुदल वगे सीट सीय द्रवशीलता नेता इता पहासुन मुदल बोट पत्कर वत्कम तीन उदाहरण इतरी किरी में गिनुमा स्थावर गिनुमा बांडागर बिल पत्र बांडागर बंदुम कर इता पहासुन मुदल बोट पत्कर है भाई किसी हम खालपमा वक्यनो प्राग्दन लाभ पिन्न पुलवा खालपमा वक्यान पुलवा व्यवहार मुदल वगैरह नैत्यों तिक्मंड मुदल बाट परिवर्तने करते हैं अन्य वे गिना आसन्न मुदल के वाट लेसी मतक दिया गया जंगम गिनुम मेरुना इतर गिनुम टिक बैंकों के तेने जंगम गिनुम ने इतरी किरी में गिनुम सा स्थावर गिनुम था बैंकों के तेने गिनुम बार गवेन जंगम गिनुम मेरुना इतर गिनुम टिकाई चेक पत किए ने का एरुना इतर पात्रिक मूल्य पात्रिक आट गए एक තැම්පතු සහතික බාණ්ඩාගාර බිල් ලාභාංශ බලපත්‍ර ඒ වගේ ඕනම එකක්. ඒවා ඉතින් ආසන්න මුදල් කියලා තමයි සාමාන්‍ය පිළිගැනීම තියෙන්නේ. හරි. එතකොට ඊට අමතරව දරුවනේ ඊට අමතරව හතරවෙනි එක තමයි ඒකට කියනවා අපි විද්‍යුත් මුදල් කියලා කියනවා. ඒකට අපි කියනවා මොකද්ද? විද්‍යුත් මුදල් කියලා කියනවා. විද්‍යුත් මුදල් विद्युत मुदल किए वा अभी प्लास्टिक कार्ड पत्र दिन पुलवांग हेमें गिनुम दिन पुलवांग पोमना अंतर्जाले हरा एम एम गणुरुकरण पापचिकंड मुदल तमय दरुणे विद्युत मुदल की अदहस्य विद्युत मुदल की अदहस्य अरे राइट इतकोट मिन्न मे मुदल वर्ग हतर तम अभी गणुदुन सुधा भावित विविध गणुदुन सुधा भी भावित कर गणुदुन वाले केलीम पापचिकरण पुलवांग व्यवहार मुदल मेवत मुदल किल मुदल वर्ग के पिलगा अनि मुदल मुदल किल किए उप मुदल संकल्प कालु मुदल अरे सेमरु मुदल कौतुक मुदल अवलंगुकल मुदल विकल मुदल ये उप मुदल संकल्प विधर तेरह मैं अरे ये मैं लियम इक बल ये लियम राइट मुदल वर्गीकरण बल व्यवहार मुदल बैंक मुदल आसन मुदल विद्युत मुदल हाईलाइट करेगा पिटोंक तून व्यवहार मुदल लियम मेम लिया मूल्य बलदारिन विसिन मूल्य बलदारिन विसिन निकुत्करण लाद मूल्य बलदारिन विसिन निकुत्करण लाद मूल्य बलदार से निकुत्कर यदिने गणुदुन सदा यदिने गणुदुन सदा यदिने गणुदुन सदा भावित करण मुदल इधन गणुसंद भावित करण मुदल मिन्न दहस्वे मेरठ व्यवहार मुदल निकुत्किरी में बलदारिया वन्ने
व्यवहार मुदल निकुत क्रीमे बलदारिया वाणी श्रीलंका महाबैंकुआई श्रीलंका महाबैंकुआई राइट इधर पास बैंकों मुदाल वाले या बैंकों मुदाल एक लिया है वाणिज्य बैंकों वाले जनता वगे नामिन पावती ने वाणिज्य बैंक वाले जनता वगे नामिन पावती ने इल्लुम तेंपतु वल शेषयान इल्लुम तेंपतु वल शेषयान मिन अदहस वे इल्लुम तेंपतु वल शेषयान मिन अदहस वे मेवा चेकपत बावित करे चेकपत बावित करे संसरणे संदहा युदागन राइट विद्युत मुदाली लंगी कर इगलियान में अंतर्जाले हरहा डिजिटल ताक्षणे भावित करमी अंतर्जाले हरहा डिजिटल ताक्षणे भावित करमी भावित करमी ගනුදෙනු සඳහා යොදා ගන්නා මුදල් ගනුදෙනු සඳහා යොදා ගන්නා මුදල් මින්න දහස් වේ මින්න දහස් වේ मेहदी गिनुम मातर मुदल हुमारुवी मक्सिदुवी गिनुम मातर मुदल हुमारुवी मक्सिदुवी मेवा प्लास्टिक काट पत्ता का रेट हो मेवा प्लास्टिक काट पत्ता का रेट हो वेनत आकार रेट पैवती है कर समारोह पेपैल वगैरह गिनुं विधियर तीन काट देगा कने वेनत आकार रेट पैवती है कर
හරි හොඳයි අපි එහෙමනම් මේ වීඩියෝ එකේ මේ සෙෂන් එක ඉවර කරමු අපි ඊළඟ වීඩියෝ එකෙන් ටිකක් දීර්ඝ වීඩියෝ එකක් වේ පුතා ඒක ඒ වීඩියෝ එකෙන් අපි සාකච්ඡා කරමු විද්‍යුත් මුදල් සහ එම විද්‍යුත් මුදල් වල ක්‍රියාකාරීත්වය කොයි ආකාරයටද තියෙන්නේ කියන හරි ආයිබෝන්